everyone, welcome back to my channel. ඔන්න ඉතින් අදත් ලස්සන ඒ වගේම ඉන්ට්‍රෙස්ටිං බ්ලොග් එකකින් ඔයාලා හැමෝම හමුවට මම ආවා. ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඔයාලා මගේ බ්ලොග් එක අලුතෙන් බලන කෙනෙක් නම් මතකින් subscribe කරලා දිගටම ඔයාලගේ support එක අපේ channel එකට දෙන්නත් අමතක කරන්න එපා. ඉතින් එන්න vlog එක continue බලමු. ඔයාලට මම කලින් vlog එකේ කිව්වා මේ vlog එක ගොඩක් interesting වෙයි කියලා. ඉතින් මම මේ කොහෙද යන්නේ කියලා ඔගලන් පොඩ්ඩක් guessing කරලා ඇති කියලා මම හිතනවා. හැමදාම කියනවා වගේ බැඳීම් කියන්නේ දුකත් ඒ වගේම සතුටත් ගෙනල්ලා දෙන දෙයක්. එක පැත්තකින් සතුටක් තියෙනවා තවත් පැත්තකින් ගොඩක් දුකෙන් තමයි මම මේ යන ගමන ඉන්නේ මේ ගමන. ඉතින් ඔයාලා දැන් ගෙස් කරලා ඇති කියලා මම හිතනවා. ඔව් අපි මේ සෞදියට යන ගමන ඉන්නේ. දැන් මේ එයාපෝට් එකට යන ගමන් යානි බබා එයාගේ තාත්තා ළඟට යනවා කියන සතුටත් ඒ වගේම එයාගේ ආච්චි සීයා පවුලේ අය හැමෝම දාලා යනවා කියන දුකෙනුන් තමයි අපි මේ යන ගමන ඉන්නේ. ගොඩක් දුකෙන් තමයි මේ තීරණය ගත්තේ සෞදියට යන්න. මේ පාර මාව මිස් කරනවට වඩා පවුලේ හැමෝම යානි බබාව තමයි මිස් කරන්නේ. ඉතින් පවුලේ හැමෝම වගේ ගොඩක් දුකෙන් තමයි මාව සෙන්ඩ් ඔෆ් කරේ. මේකේ වොයිස් කරනකොටත් මට ගොඩක් දුක හිතුණා. එදා දවසම යානි බබා එයාගේ සීයයි ආච්චි එක්ක තමයි හිටියේ. ඉතින් එයාලත් ගොඩක් මිස් කරනවා යානි බබාව. මම මෙහෙට ආවට පස්සෙත් එයාලා කෝල් කතා කරාගෙනම යානි බබාව බලාගෙනම තමයි හිටියේ. ගලන්ට හරි දුක ඉරු යානි බබා නැතුව ගෙදරම පාළුවේ කියාගෙන ඉන්නවා. ඉතින් ඇත්තටම ගොඩක් දුකෙන් තමයි මේ පාර යන්නේ. මම මේ චෙකින් ඔක්කොම ඉවර කරලා යන ගමන් ඉන්නේ. ඉතින් හෙල්පර් කෙනෙක්ව ගත්තා. මගේ ලැගේජස් ඔක්කොම එයා තමයි ගෙනිච්ච. ඉතින් යානි බබත් එක්ක අමාරු නිසා දැන් චෙකින් ඔක්කොම ඉවර කරලා මම මේ යන ගමන් ඉන්නේ ඇතුළට. ඉතින් ඔක්කොම ක්ලියර් කරලත් ආයෙමත් ආවා. ඇවිල්ලා අම්මා තාත්තට යානි බබව පෙන්නලා තමයි ගියේ. ඉතින් එයාලා එතනත් ගොඩක් අප්සෙට් එකකින් තමයි හිටියේ. ඊට පස්සේ ඉමිග්‍රේෂන් එකේ ඔක්කොම ටික ක්ලියර් වෙලා දැන් උඩ ඉඳන්ුත් අම්මට යානිව පෙන්නගෙන තමයි හිටියේ අම්මටයි තාත්තටයි. ඉතින් දැන් ඉතින් යන්න හරි වෙලාව. ගොඩක් දුකෙන් තමයි ගියේ. ඉස්සර යනකොට නම් ගොඩක් හැපි එකේ තමයි යන්නේ. හස්බන්ව බලන්න යනවා කියලා. මේ පාර ඇයිද කියලා නැහැ. ගොඩක් මම මිස් කරනවා අම්මා තාත්තව. ගෙදර ඉන්නකොට යානි බබව ගොඩක්ම බලාගන්නේ අම්මා තමයි. ඉතින් මම දැන් ඕගලන්ට වොයිස් කරනකොට සෞදියේ ඉන්නේ. ඇත්තටම ගොඩක් මිස් කරනවා අම්මව. එයාත් ගොඩක් මිස් කරනවා කියලා මම හිතනවා. යානි බබව මන් ළඟ වඩා යානි බබා ඉන්නේ මගේ අම්මා ළඟ තමයි ගෙදර ඉන්නකොට. එතකොට ඔයගලන්ට තේරලා ඇති කොච්චර මිස් කරනවා ඇතිද අපේ අම්මා කියලා යානි බබාව. දැන් ඔක්කොම කීය වෙලා ගේට් එක ළඟට ගිහිල්ලා ඉඳගෙන හිටියා. වීඩියෝ කරන්නත් එච්චරම මට මූඩ් එකක් තිබ්බේ නැහැ. ඒත් ඔයාලට vlog ගේන්න ඕන නිසාම තමයි පොඩි පොඩි ක්ලිප්ස් ගත්තේ. ඉතින් ගිහිල්ලා ටිකකින්ම ෆ්ලයිට් එකට ගත්තා කට්ටියව. ඉතින් දැන් මේ ෆ්ලයිට් එකට යන ගමන් ඉන්නේ. මේ පාර මම සෞදියන්ට චූස් කරේ එමිරට්ස් එක. ටච් ෆ්ලයිට් තමයි තිබේ. මේ පාර මට ෆ්ලයිට්ස් මොනවත්ම ලැබුණ නැහැ. සීට්ම ලැබුණ නැහැ. බොහොම අමාරුවෙන් තමයි එමිරට්ස් එකෙත් ලැබුණේ. ටිකට් එක දැම්මෙත් යන්න දවස් දෙකකට කලින් වගේ තමයි. මම ඉතින් කිසි දෙයක් රෙඩි කරලා තිබ්බේ නැහැ. ටග්ගල ටග්ගල ඔක්කොම ටික ලෑස්ති කරගත්තා. එමිරට්ස් එක එක්ස්පීරියන්ස් එක කියනවා නම් ඉතින් මම ගියපු එයාලයින්ස් වල බෙස්ට් එයාලයින් එක තමයි එමිරට්ස්. අපි කොච්චර ලොකු වියදමක් දැරුවත් ඒකට වර්ත් කියලා තමයි මම කියන්නේ. ඉතින් හැම දෙයක් වගේම ලැබෙනවා. අනික මම ළමයත් එක ගියපු නිසා හැම දෙයක් වගේම එකලං බල බල කරා. ඉතින් ඇත්තටම බෙස්ට් එයාලයින්ස් තමයි එමිරට්ස්. ඉතින් දැන් මේ ටොයිස් දීගෙන ඉන්නවා ළමයිට. යානි බබට ටොයිස් ලැබුණා. මම ඔයගලන්ට යන්න යන්න පෙන්නනවා ඒවා ටික. දැන් ෆ්ලයිට් එක ගත්තා. ඉතින් යානි බබව ටයිට් එකට හක් කරාගෙන හිටියා. මම ඔයගලන්ට පේනවා ඇති කොහෙද යානි බබත් ඉන්නේ එක විදියට. ඔයාලට පේනවා ඇති දඟල දඟල හිටියා. එයාව මැනේජ් කරන්න ගොඩාක් අමාරු වුණා. ඉතින් මං කලින් ඉන්දියාවට ගියේ අම්මත් එක්ක. ඒක නිසා අම්මයි මමයි මාරු වීවි බලාගත්තු නිසා ඒක මට එච්චර තේරුන්නේ නැහැ ඒ ට්‍රැවලින් එක. මේක මම තනියම ගියපු නිසා
හරි අමාරු වුණා යානිව හෑන්ඩල් කරන්න තමා බැරි මෙතන ඉස්සරහා ටැබ් එකකින් කාටුන් එකක් දාලා පෙන්නගෙන හිටිය ටිකකින් එයාම නිදාගත්තා එයා හොස්ටස් ලොක්කම හරි කයින්ඩ් ඉතින් ඇවිල්ලා ළඟටම ඇහුවා යානිව බේබි කොට් එකට දාන්නද කියලා නිදාගෙන ඉන්නකොට ඉතින් මමත් ඕකේ කියලා කිව්වා ඉතින් මන් ලගින් මෙයාලා කොට් එකේ දැම්මා ඉතින් මේක ගොඩක් යූස්ෆුල් වුණා මටත් ඊළඟට අපිට මීල් එක දුන්නා අපේ. ඉතින් අපිට මෙනු එක පෙන්වුවා එයාලා මොනවද ඕනේ කියලා. මම චූස් කරේ ද ෆිෂ් මෙනු එක. ඉතින් ගොඩක් රසට තිබ්බා. ඒ වුණතරි යානිවුත් එක ගොඩක් අමාරුවෙන් තමයි ඒක කෑවෙත්. යානි බබාටත් එකලම් ෆුඩ්ස් දුන්නා. ඉතින් මේ යානි බබාගේ ෆුඩ්ස් තමයි මේ මම ඕලන්ට පෙන්වගෙන ඉන්නේ. ඉතින් එයාටත් කවලා ආයෙමත් එයාව නිදි කරවන්න ට්‍රයි කරා. නැත්තම් මට ගොඩක් අමාරු වෙන නිසා එයාත් එක්ක ආයෙමත් එයාට ස්ක්‍රීන් එකේ පෙන්වගෙන හිටිය කාටුන් එක එයා ඒක ටච් කරන්න තමයි බලන්නේ. ඉතින් එයා කාටුන් එක බලනවට වඩා ඒක ටච් කරන්න තමයි බලන්නේ. මම ගියේ ටච් ෆ්ලයිට් එකේ. ඉතින් දැන් මේ යන ගමන් ඉන්නේ ඩුබායි එකට. ඩුබායි එයාපෝර්ට් එකෙන් බැහැලා පැය දෙකමාරක් වෙයිටින් ඉන්න ඕනේ. පැය දෙකමාරක් වෙයිටින් එකට පස්සේ ජිද්දා එකට මට ආයෙමත් ෆ්ලයිට් එක තියෙනවා. ඒ වුණතරි කරදරයක් නැතුව මට තේරුන්නේම නැතුව ඩුබායි එකට ගියා. ඒ වගේම ඩුබායි එකෙත් මම ක්ලියර් වෙලා යනකොටම පැය දෙකමාරක් වෙයිටින් නිසා ක්ලියර් වෙලා යනකොටම අපේ ගේට් එකත් ඕපන් කරලා තිබ්බේ. ඉතින් ටිකකින්ම ෆ්ලයිට් එකට ගත්තා එහෙත්. ඒක නිසා මට එච්චර ඒක ලොකුවට තේරුන්නේ නැහැ. දැන් මේ ඩුබායි එකට ආවා. දැන් මේ ඩුබායි එකේ බැහැලා යන ගමන් ඉන්නේ. දැන් ක්ලියර් වෙලා අපේ ගේට් එක ළඟ ඉන්නේ. ඉතින් ටිකකින්ම ගේට් එක ඕපන් කරා. ඕපන් කරලා ෆ්ලයිට් එකටත් ගත්තා. මේ ෆ්ලයිට් එකේ නම් ගොඩක්ම හිටියේ උම්රා යන කට්ටිය තමයි. ජිද්දා එයාපෝර්ට් එකටනේ උම්රා කරන කට්ටිය යන්නේ. ඉතින් ගොඩක් හිටියේ උම්රා කරන කට්ටිය. දැන් ෆ්ලයිට් එකටත් ටිකකින් ගත්තා. ඒ වුණතර එච්චර රෂ්නස් එක තිබ්බේ නැහැ මේ ෆ්ලයිට් එකේ. ඒක නිසා මට ගොඩක් හොඳ වුණා. මගේ එහා පැත්තේ සීට් එකේ කවුරුත්ම හිටියේ නැහැ. ඉතින් මම යානිව බබාව එහා සීට් එකේ තියලා ෆ්‍රී එකේ තමයි ආවේ. ඔගලන්ට මං කිව්වා කලින් යානිව බබාට ලැබුණ ටොයිස් ටික පෙන්වන්නම් කියලා. ඉතින් මේ ටික තමයි යානිව බබාට ලැබුණේ. ලස්සන කියුට් ෆ්ලයිට් ටොයි එකකුයි. ඒ වගේම මේක ඇතුලේ බේබි වයිප්ස් තිබ්බා, ඩයිපර් ක්‍රීම් තිබ්බා, ඒ වගේම ටවල් එකක් තිබ්බා, බිප් තිබ්බා, ඒ වගේම ස්පූන් එකක් තිබ්බා. මේක ඉතින් මට ලැබුණ මීල් එක. ඉතින් මට කණ්ඩ ගොඩක් අමාරු යානිව බබාත් එක්ක තියාගෙන එයා ඒක අදින්න පටන් ගන්නවා. ඒක නිසා කෑවේ නැහැ. මේ ඇවිල්ලා එමිරට්ස් එකේ ෆොටෝස් ගන්නවා කට්ටියව. ඉතින් මාවත් ෆොටෝ ගත්තා. මාව යානිවයි තියලා ෆොටෝ අරන් ඒ වෙලේම එගලන් දෙනවා ෆොටෝ එක. ඉතින් ගොඩක් කියුට් එකට හිටියා යානිව බබා. දැන් යානිව බබාට ඩ්‍රෙස් එක චේන්ජ් කරා. එයාගේ තාත්තා ළඟට යන්න තව චුට්ටක් වෙලා තමයි තියෙන්නේ. ඒක නිසා යානිව බබාත් ලස්සනට පිහදාලා ඉතින් ලස්සන ඇඳුමක් අඳලා එයාවත් රෙඩි කරලා තිබ්බා එයාගේ තාත්තව මීට් වෙන්න යන්න. එයාගේ තාත්තා ලාස්ට් එකටම ආවේ යානි බබා ෆස්ට් ෆස්ට් එකට බලන්න. යානි බබා ඉපදුන අලුතේ ඉතින් එයා යානි බබාට මාස 3 එයා ආයෙමත් සෞදි එකට ගියා. ඉතින් ඊට පස්සේ එයාව දැන් බලන්න යන්නේ. ඉතින් ගොඩක් එයාත් හැපි එකේ ඉන්නවා, ගොඩක් මමත් හැපි එකේ ඉන්නවා. ඉතින් එයාගේ රියක්ෂන් එක බලන්නම මට ගොඩක් ආසයි. යානි බබා දැන් ලොකුයිනේ. ඒක නිසා එයා කොහොම රියැක්ට් කරයිද කියලා ඉතින් මට ගොඩක් ආසයි බලන්න. දැන් ඔයාලට වොයිස් කරනකොටත් මට මොනාද වගේ තියෙනවා. ඉතින් එයා ගොඩක් හැපි වුණා. ඉතින් ඔබලන්ට ඒ වෙලාවේ මට වීඩියෝ ගේන්න බැරි වුණා. ඊට පස්සේ තව මම වීඩියෝ ගත්තේ. මට වීඩියෝ ගන්නම අමතක වුණා. ඔන්න ඉතින් ගොඩක් වෙලා ඉඳන් බලාගෙන හිටපු ඒ මොහොත ආවා. ඉතින් අපි දැන් ජිද්දේකට ලෑන්ඩ් කරන්න යන්නේ. ලෑන්ඩ් කරනකොට මට කියාගන්න තරම් වචන නැහැ. කොහෙද යානි බබා එයාගේ තාත්තට බාර දෙන්නේ කියලා මම හිතියේ. ඉතින් ටගල් ටගල මම යනවා ක්ලියර් වෙන්න. ක්ලියර් වුණ ගමන් ඔන්න යානි බබාගේ තාත්තා එනකම් බලාගෙන හිටියා. යානි බබාගේ තාත්තා ආවා. ඔයගලන්ට පේනවා ඇති අවුස්සගෙන. එයා ගොඩාක් හැපි එකේ හිටියේ. ඉතින් මාවත් අමතක කරා. මම හිතුවේ මාව බල්ල අඳගෙන යන්න ඇති වෙයි කියලා. ඒ වුණතරි අල්හම්දුලිල්ලා කියලා එයාගේ තාත්තා ළඟට ගියා. ඉතින් එයා ක්ලැප් කර කර එයාගේ තාත්තට හැම දෙයක්ම එයා පෙන්වනවා කරලා. ඉතින් එයාටත් ගොඩාක් හැපි එයාව බලනකොට. අල්හම්දුලිල්ලා. මේ විදිහට තමයි එදා දවස අපේ ගෙවුනේ. ඉතින් දුකෙන් පටන් අරන් සතුටින් ඉවර වුණා. ඉතින් හැම දෙනාටම මේ විදිහට එගලගේ පවුලේ අයත් එකට ඉන්න දෙවියන් මම නම් ප්‍රාර්ථනා කරන්නේ හැමෝම හැමෝගෙම පවුලත් එක්ක ඉන්න දෙවියන්
හැමෝටම බ්ලෙස් කරන්න ඕනේ කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් එක පැත්තකින් මට ගොඩක් දුකයි, මගේ අම්මා තාත්තා පවුලයව දාලා ආපුගෙන ගොඩක් දුකයි. තව පැත්තකින් යානි බබා එයාගේ තාත්තත් එක්ක හැපි එකේ ඉන්නවා කියන සතුටින් හිත හදාගත්තා. අල්හම්දුලිල්ලා. ඉතින් මට මේ වොයිස් කරනකොටත් මට ගොඩක් දුක හිතෙනවා. ඉතින් දුකෙන් තමයි මේ වොයිස් එකත් කරන්නේ. ඉතින් ඊළඟ බ්ලොග්ස් ටිකෙන් ඔයාලා බලන්න යන්නේ මගේ සෞදි බ්ලොග්ස් තමයි. ඉතින් කන්ටිනියු ඔයාලගේ සපෝට් එක දෙන්නත් අපේ channel එකට අමතක කරන්න මේපා. ඔයාලගේ ශක්තිය නිසාමයි මේ තරම් දුරක් මම කරගෙන යන්නේ මගේ channel එක. ඔයාලා මට සපෝට් කරන්න මට තවත් ආසාවක් ඇති වෙනවා. වීඩියෝස් තවත් දාන්න ඕනේ, තවත් කරගෙන යන්න ඕනේ කියන ආසාව මට ඇති වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලගේ සපෝට් එක අපේ channel එකට දිගටම දෙන්නත් අමතක කරන්න මේපා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, ඔයාලගේ යාළුවන්ට පවුලයට බලන්න ෂෙයා කරන්න, ඔයාලගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මතකයි මගේ channel එක subscribe කරලා දිගටම ඔයාලගේ support එක දෙන්නත් අපේ channel එකට අමතක කරන්නම එපා. නැවතත් ලස්සන vlog එකකින් ඔයාලා හමුවට එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. I think it's different for everyone. Some of us need work, others need fun. Some of us need purpose to overcome, but try to do what you love when it's said and done, 'cause there's so many differences in each of